මේ වෙනකොට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවේ නිලධාරීන් නැතිළු විධායක නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය ඒකාබද්ධ කමිටුව දින දෙක වැඩවර්ජනයක් ඇඳවලා තියෙනවා. අද දවසේ හෙට දවසේ මේ ක්‍රියාවලිය තියෙන්නේ. දැන් මේ තුල අධ්‍යාපන අමාත්‍යාංශය ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණත් ක්‍රියාත්මක වෙනවා. අද දවසේ මේ ගුරුවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියෙන් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවේ නිලධාරීන් ඉවත් වෙලා තියෙනවා. දැන් මේ ඉවත් වුණාට අධ්‍යාපන අමාත්‍යාංශය මේ කටයුත්ත නතර නොකර කිරීම තුල ඇත්තටම දැන් ගුරු සම්මුඛ පරීක්ෂණ දාපේ අයදුම් කරුවන්ට බරපතල අසාධාරණයක් අද දවසේ සිදුවෙමින් තියෙනවා. ගුරුවරු 2500ක් බඳව ගන්න 5000ක් තෝරගෙන තියෙනවා. ඒ තෝරගත්ත 5000 තමයි මේ 2500 තෝරගන්න සම්මුඛ පරීක්ෂණ පවත්වන්නේ. දැන් මේක 29 වෙනිදා පටන් ගත්ත මේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය. අද සහ හෙට දවස් දෙකේ වැඩවර්ජන නිසා වුන් ඉවත් වෙනවා නම් දැන් මේ කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලිය නතර කිරීම. මොකද දැන් මේකේදී ප්‍රායෝගික පරීක්ෂණයක් තියෙනවා. දැන් මේ ක්‍රියාවලිය දන්නේ අධ්‍යාපනයට සම්බන්ධ නිලධාරීන් තමයි දන්නේ. අද දවසේ පැවැත්widetilde සම්මුඛ පරීක්ෂණ මණ්ඩල ගත්තොත් සිංහල මාධ්‍ය සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 12ක් තියෙනවා. දෙමළ මාධ්‍ය සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 2ක් තියෙනවා. මේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වලින් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ඉවත් වුණාට පස්සේ 3 දෙනෙක් සිටින සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 2 දෙනෙක් දාලා තියෙනවා. සමහර සම්මුඛ පරීක්ෂණ මණ්ඩල වලට ගුරු උපදේශකව දාලා තියෙනවා. එතකොට දැන් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පමණක් නෙමෙයි ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන්ත් මේ වැඩවලට එක්ව වෙලා ඉන්නේ. දැන් මේ සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේ ප්‍රායෝගික පරීක්ෂණ කොටස ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් සම්බන්ධ වෙනවා. දැන් මේ දෙගොල්ලෝ නැතුව මේ දවස් දෙකේ සම්මුඛ පරීක්ෂණ කිරීම තුල ඇත්තටම මේ සම්මුඛ පරීක්ෂණ පෙනී සිටින මේ දවස් දෙකේ පරීක්ෂණ වලට එන උපාධිධාරීන්ට බරපතල අසාධාරණයක් වෙනවා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශයට කෙසේ හෝ සම්මුඛ පරීක්ෂණ කරන්න ඕනේ කියලා කරනවා නම් එදා සුදුසු නිලධාරීන් දාන්න ඕනේ. සුදුසු නිලධාරීන් කොයිද ඉන්නේ? ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ගුරු අධ්‍යාපන අංශයේ. ඒගොල්ලෝ වැඩවර්ජනය කරන ඉතින් නම් මේක නතර කරන්නයි ඕනේ. දැන් මේකෙන් වෙලා තියෙන අද දවසේ සම්මුඛ පරීක්ෂණ පෙනී සිටින මේ 560කට ආසන්න පිරිසකට බරපතල අසාධාරණයක් වෙනවා කියන එක ඉතාම පැහැදිලි. ඒක නිසා අපි කියනවා අධ්‍යාපන අමාත්‍යවරයාට මේ දවස් දෙකේ කොමේ සම්මුඛ පරීක්ෂණ නතර කරන්න ඕනේ. එක්කෝ මේ දවසේ වෙන දවස් දෙයක් ගන්න ඕනේ. යම් කිසි විදියක පත්වීමක් අහෝසි වෙන්නේ කෙස් ගාකි පොඩි ලකුණකින්. එතකොට දැන් මේවා අරියට ප්‍රායෝගිකව මේවා කරන්න බැරි අය ඇවිල්ලා මේවා කළොත් ඇතර ප්‍රායෝගික අධ්‍යාපනය පිළිබඳ දැනුමක් නැති අය කළොත් ඇතර මේ අපේක්ෂකයන්ට බරපතල අසාධාරණයක් වෙනවා කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.